සාදරයෙන් පිළිගන්නවා දෙවිව YouTube channel එකට. ඔන්න යාළුවනේ මම අද ඔයාලට ගෙනාව අලුත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ලංකාවේ ඉඳන් කටාර් රාජ්‍ය බලා එන්න ඉන්න මගේ යාළුවන්ට සහ කටාර් රාජ්‍යයේ මෙවෙන විටත් වැඩ කරන මගේ යාළුවන්ටයි. ඉතින් මම අද ඔයාලට හඳුන්වා දෙන්න යන එක්තරා විදිහක ඇප් එකක්. ඒ ඇප් එකේ නම තමයි Ethraz කියන ඇප් එක. මේ ඇප් එක කරා අපි කොරෝනා හැවත් COVID-19 තත්ත්වය අපි කොවිඩ් ආසාදිතද කොවිඩ් කොවිඩ් රෝගයේ ආශ්‍රිතයක ආශ්‍රය කරලා වර්තමානයේ කටාර් රාජ්‍ය තුල කොරෝනා රෝගීන් කොච්චර ඉන්නවද දවසර කොච්චර ටෙස්ට් කරලාද ඒ වගේ ගොඩක් විස්තර මේ ඇප් එක කරා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ මේ ඇප් එක ඇත්තරම මේ කටාර් රාජ්‍යේ නැතුව අපිට කඩේකටවත් යන්න බැරි තරම්. මොකද ඒක හැමතැනම චෙක් කරන දෙයක්. හොස්පිටල් එකට අපි බෙහෙත් ගන්න ගියත් ෆාම්සි කරගත් කඩේ කරගත් කොතන ගියත් ඒ ඇප් එක අනිවාර්යෙන් මේ ඇප් එක නම් බලනවා. අද අපි මේ ඇප් එක කොහොමද කරන්න කියලා පොඩ්ඩක් කතා කරමු. හැබැයි යාළුවනේ ලංකාවේ ඉඳන් කටාර් රාජ්‍යර එන්න ඉන්න කෙනෙක්ට නම් මේ ඇප් එක රෙජිස්ටර් කරගන්න බෑ ලංකාවේ ඉඳන්. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා මේ Ethraz ඇප් එකේ වෙබ්සයිට් එක හරහා තමයි කරගන්න ඕනේ. හරි එහෙනම් අපි දැන් මේක පටන් ගමු. මුලින්ම අපි ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා Ethraz කියලා මේ විදිහට ටයිප් කරගන්න ඕන. එතකොට මෙන්න මේක තමයි ඇප් එක. මේක අපි ඉන්ස්ටෝල් කරගන්න ඕන. වීඩියෝ එක වැඩි වෙලා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම මේ ඉන්ස්ටෝල් වෙන එක ටිකක් ස්කිප් කරගන්නවා. ස්කිප් කරගෙන අපි බලමු ඉතින් ටික ඊළඟට කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලනේ ඔයාලට මේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා ඔයාලට. ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් ඇප් එක ස්කෑන් වෙනවා. ස්කෑන් වෙලා ඊළඟට ඕපන් කරන්න ඕපන් වෙනවා. මුල් පසුවේ මෙහෙම තමයි ඇප් එක පෙන්වන්නේ. අපි ස්ටාර්ට් කරගන්නවා. ස්ටාර්ට් කළාට පස්සේ ඇක්සෙප්ට් කියලා එකක් එනවා. ඇක්සෙප්ට් කියන එක තියෙනවා උඩ තියෙනවා ඉංග්ලිෂ් කියලා දෙන්න පුළුවන් ඇරබික් කියලා දෙක තියෙනවා එතන දෙන්න. ඉතින් මෙතන අපිට ඇරබික් පුළුවන් නම් අපිට ඇරබික් දෙන්න පුළුවන්. ඉංග්ලිෂ් පුළුවන් නම් ඉංග්ලිෂ් දෙන්න පුළුවන්. මෙතන උඩ තමයි මෙන්න මෙතන බටන් එක තියෙන්නේ. ඉතින් මම මෙතන ඉංග්ලිෂ් දාලා ඇක්සෙප්ට් බටන් එක ක්ලික් කරනවා. හරි ඊළඟට එන්නේ මේ වගේ පසුබිමක් තමයි. ඊළඟ කටාර් ID එක තියෙනවා නම් කටාර් ID එක දීලා මේක ෆිල් කරගෙන යන්න පුළුවන්. ඒත් ලංකාවේ ඉඳන් අලුතෙන් මෙහාට එන කෙනෙක් ළඟ කටාර් ID එක නැහැ. ඒක එයාට හම් වෙන්න ටික කාලයක් යනවා. ඉතින් කටාර් ID එක නැති කෙනෙක්ට මේක પાස්පෝර්ට් එක දාලා પાස්පෝර්ට් එකේ නම්බර් එක තියෙනවා. ඒකේ නම්බර් එක දාලා මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ළඟ දැන් කටාර් ID එක තියෙන නිසා මම මේකට කටාර් ID එක දෙනවා. ඊළඟට අපිට ඕන කරනවා අනිවාර්යෙන් මෙහෙ වැඩ කරන කටාර් නම්බර් එක ඕන. ඉතින් දැන් මම ළඟ තියෙන කටාර් නම්බර් එක මම මේකට ඇඩ් කරනවා. කටාර් නම්බර් එකක් නැතුව මේක කරගන්න බෑ අපිට. මොකද මේකට අපි වෙරිෆයි කරන්න ඕන අනිවාර්යෙන්. වෙරිෆයි කරන්න නැතුව මේක ඉස්සරහට කරගෙන යන්න බෑ. නම්බර් එක ඇඩ් කරලා ඉවරයි මම දැන්. දැන් ඊළඟට අපි මුල උඩින්ම දුන්නේ කටාර් ID කියන එක නිසා දැන් ඊළඟට අපිට තුන්වෙනි ස්ටෙප් එකට එනවා කටාර් ID නම්බර් එක ඇඩ් කරන්න. දැන් මම කටාර් ID නම්බර් එක ඇඩ් කරනවා මේකට. හරි දැන් මම කටාර් ID එකේ නම්බර් එක ඇඩ් කරලා ඉවරයි. ඊළඟට තියෙනවා කටාර් ID එකේ expiry date එක ඇඩ් කරන්න. ඉතින් මම දැන් කටාර් ID එකේ expiry date එක ඇඩ් කරනවා. හරි මම දැන් ඇඩ් කරගෙන ඉවරයි. ස්පයිරි ඩේට් එක ඊළඟට තියෙනවා මෙතන රතුබඩ බටන් එක. ඒක රෙජිස්ටර් කියන බටන් එක අපි දෙනවා. එතනින් ඊළඟට අපිට වැටෙනවා OPT කියලා කෝඩ් එකක් මේ ටයිප් කරන්න එකක් එනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් දැන් රෙජිස්ටරින් කියලා මෙතන රවුමක් කරගෙනවා. මගේ කටා නම් එකට OPT කෝඩ් එක එන්න ඕන. ඒ ආවට පස්සේ අපි මෙතන OPT කියන තැනට ඒ එන OPT නම්බර් එක
ඇඩ් කරගන්නවා. දැන් මගේ ඇවිල්ලා තියෙන නම්බර් එක දැන් මම මෙතන ටයිප් කරගන්නවා. ඊළඟට හම මේ විදිහට ඔපිඩි කෝඩ් එක ටයිප් කරලා මෙතන ෂෙයා බටන් එකක් වගේ එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ රෙජිස්ටරින් කියලා ආයෙ රවුම කර විදිහට කරගෙනම හරි දැන් රෙජිස්ටරින් වෙලා ඉවරයි. ඊට පස්සේ මේ වගේ පසුබිමක් තමයි ඔබට පෙන්වන්නේ. මෙතන හැම විස්තරයක්ම අපිට බලා ගන්න පුළුවන්. අර මම මුලින්ම වීඩියෝ එකේ මුලින්ම කිව්ව විතර මේක හැම එකෙම බලා ගන්න පුළුවන් මේක විතර. හරි දැන් අපි අවිලා දෙන වීඩියෝ එක අවසන්ට. ඉතින් ඔයාලට මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ ඇප් එකේ මොනවා හරි මට අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් මාතක රැඳී සිටි ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.